මන්ත්‍රීතුමා කොහොමද ඡන්ද වැඩේම පටන් ගත්තද? ඔව් ඡන්ද වැඩ හැම වෙලාවෙම නිරන්තරයෙන්ම කරන උද්ගලෙත් තමයි අපි දේශපාලන අවතින්න උනාම. ඊළඟට එන ඡන්දේ මොකක් කියලාද අපිට හිතෙන්නේ? මගේ මතය රටට හොඳ ජනත්වය. රටේ ජනාධිපතිවරයා මේ ගෙන යන වැඩපිළිවෙල ගැන ජනතාව සෑහීමකට පත්වලා ඉන්නවා කියලා ඔබතුමා ඇත්තටම හිතනවද? නමුත් මාස 24 ඉස්සෙල් මොනවද උනේ? මේ රටේ ගෑස් පොලිම්, පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් පොලිම් තිබ්බා. රටේ ආර්ථික කඩාවැටලා තිබ්බා. ලයිට් නැතුව පැය 12ක් හිටියා. ඩොලර් නැහැ, සුද්දෝ නැහැ. රට අකර්මණ්‍ය තත්ත්වයකට පත් වෙලා තිබ්බේ. නමුත් මේ මාස 23-24 තුළ සුවිශේෂ වෙනසක් සිදු වෙලා තියෙනවා. ඒනොට පක්ෂයේ කිසිම කෙනෙක් දැන් නැහැනේ. මේ පක්ෂය ඇතුලේ මේ සමගි ජන බලවේගයට ගිහිල්ලානේ හැමෝම. ගිය නිසා මේ යම් විදිය වෙනසක් වෙලා තියෙනවා. ඒ ගිය කට්ටිය තමයි පක්ෂය ඇතුලේ මේ ප්‍රශ්න ඇති උනේ. ඉන්න තාක්කල් ලැබුණ නැහැ. ගිය හැටිම උනුණා. හැම දිනම අපි එක්සත් ජාතිය පක්ෂය නම් පක්ෂෙ ඉන්නවනේ. මේ ෂර්ට් එක හම්බ වෙන අල්ලපු ගෙදරින් කලිසම ලැබෙන ඊට පස්සේ ගෙදරින් අපි යන්නේ යාළුවෙක් කරනකොට. හැබැයි එහෙම කරන අය ණයක් නැතුව රටක් හදන්න හදනවා. ඔවුන්ට ජාත්‍යන්තර සහාය තියෙනවනේ කැනඩාවේ, ඇමරිකාවේ, ඉන්දියාවේ. මොකෝ මේකේ නිකන් අපි කියලා බිල්ලෝ මවලා බොරුවට කියලා. දැන් මෙතෙක් දුර ඉන්දියාව බොහොම භයානක රටක් වුණා. ගියාට පස්සේ මරුව රටක් වුණා. අන්න ඒ වගේ තමයි වෙන්න අවශ්‍ය. ඔබතුමාගේ ඔය එකතු වෙන හැම පක්ෂයක්ම කියන එකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කණ්ඩායමත් ඉන්නොත් මම කියන්නේ හැම කණ්ඩායම මේකේ මම නම් කරේ නෑ පුද්ගලයෝ. මොකද සමහර රටේ පුද්ගලයෝ ප්‍රශ්න වෙන්න පුළුවන්. එතුමාට ළඟදී කතා කරේ එහෙම නැද්ද? හම්බුනම කතා කරනවා. එතුමා කිව්වේ නැද්දන්නේ පාස්කු ප්‍රහාරයේ අපරාධකාරයා ඔබතුමාලටවත්? නෑ නිතිය අපිත් එක්ක හිටලා උදු පහක් ඒක ඇතුලේ හිටලා අපි දන්නේ නැතුව නම් එකපාරට මේ ගිය සුමානේ දැනගත්තේ කොහොමද කියන එක අපට ලොකු ප්‍රශ්න. කොහොමද දන්නේ ඇත්තට මේක දැනගත්තේ? මම අන්දනාට සාත්තර බල්ල වෙන්න වෙන්නේ. ඉතින් නැත්නම් අවුරුදු පහක නැති එක කොහොමද ඊයේ පෙරේද දැනගන්න පුළුවන්?